කුමද්ද හේතුවකට විමුති පාන්දරමගේ පොත්හල වෙතරේ ආදරය කරන හිතකට ඉවක් ඇත. පෙරදා රාත්‍රියේ පුරා මොහොන නිදා පහන් කළේ දෙවෙමිනි. වාෂාගේ ජීවිතයට අබටක් තරම් හෝ දුකක් වීනම් ඒට වගේ යුත්තේ තමා බව හෝ ඕටම තීන්දුවක් දී උන්නේ. පෙරදා රාත්‍රියේ ඇය රත්නපුරේ නොගිය බව විමුතිට විශ්වාසේ. එසේනම් ඇය ගියේ කොහෙද? එසේනම් ඇය ගියේ කොහෙද? අයියාගේ ගෙදරට ගොස් නැත. ඇමතුමක්වත් දී නැත. මහා පාන්දර විමුති සක්විතිගේ ගෙදරට ඇමතුමක් ගත්තේ. කොල්ලා උන්නේ වෙවුලමනි. අක්කේ කෙල්ල පිරිමේ කනද්දි ගෑණිට ඉවසාගෙන සිටීම අමාරුය. හදවතක් ඇති ගෑණියෙකුට කොහොමත් අමාරුය. කතා කළාද මල්ලි? නෑ අක්කේ. කෙල්ල කොහේ ඇද්ද අක්කේ? හිතාගන්න බෑ මහත්තයෝ. ඒත් ඔයා කලබල වෙන්න එපා. මට ඒකි නැතුව ජීවත් වෙන්න බෑ අක්කේ. මට මගේ කෙල්ල ඕන. ගෙදර තියෙන තත්ත්වය තේරුම් ගන්න මල්ලි. ඉකරයින් ප්‍රශ්න අඩු වෙන්නේ නෑනේ. මං කරන්න පුළුවන් හැමදේම කෙල්ල වෙනුවෙන් කරනවා. ඒකි ගැන ඔයා වගේ මාත් හරියට හිතනවා. මට තීරය නින්දක් නෑ. අනේ ඒකි පව්වක්කේ. ලේ පිරි පිරි ගිහින් තියෙන්නේ. අල්ලක කියද්දි ඉවසගෙන ඉන්න බෑ. මගේ ගෙදර ඉන්න කෙල්ල පන්නා ගත්තේ. උදේ හවා බුදු පහන තියෙන ගෙදරකත් එහෙම කෙල්ලිට ගහනවා කියලා හිතන්නවත් බෑ මල්ලි. මම පුළුවන් තරම් ඉක්මනට කෙල්ලව හම්බ වෙනවා. කලබල වෙන්න එපා. අයියයි මායි දෙන්නම රත්නපුර යනවා. මාත් යනවා අක්කේ. දැන් ඔයා කොහෙද මල්ලි? මම මේ බුක් ෂොප් එකට යනවා. එයාට යන්න තැනක් තිබුණේ නෑ. මට උදේ හිතුනේ කෙල්ල දෙයිනේ. මට ඒක හිතුනේ නෑනේ. කෙල්ලගාව බුක් ෂොප් එකේ අතුරක් තියෙනවා. එයා රත්නපුරේ ගියේ නැත්නම් ඉක්මනට ගිහින් බලන්න වස්සේ. බල්ලා මටත් කතා කරන්න. විමුති ජංගම දුරකතනේ විසන්ධි කර එහෙමම වාහනේ පොත් මැදුරේ වාහන අංගණයට හැරෙව්වේ. අමරසේන කොහොමත් බලා උන්නේ ඔහු එනතුරේ. විමුති වාහනයෙන් බහිද්දිම අමරසේන දුවගෙන ඔහු ළඟට ආගියේ. අපේ මහත්තයා. අමරසේන, අපේ මහත්තයා මම මේක කොහොම කියන්නද? විමුති වෙවුලා ගියේ. ඔහු අමරසේනගේ මොදෙසම් බලා උන්නේ. මිස් රෑ ආවා. ඇසෙත්ම විමුති වේගෙන් අතමිට මොලව වාහනයට ගැස්සුවේ. පාන්දර හිතුණු දේ රෑ තමාට නොසිතුණියයි. මිස් කෝ අමරසේන? අමරසේන ලී පිරාගෙන වාෂා ආමෝදයේ සිට සියල්ල විස්තර කළේ. කීන වචනයක් පාසා විමුත්තිගේ දෑස් තෙත්ව ගියේ. අනේ රෑ සිහිත් නැති වුණා. ඉඟන්නේක් වගේ බුක් ෂොප් එක ඇතුලේ වැටිලා හිටියේ. කිල්ල දැන් කෝ අමරසේන? ඇයි මට රෑ කතා කරලා කිව්වේ නැත්තේ? ඒ වෙලාවේ එහෙම දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක් ගෙදර තිබ්බේ නෑ නේද අපේ මහත්තයා? උදේ ඔක්කොම අස් කරලා අමාරුවෙන් කොරගගා රත්නපුර බස් එකකට නැගලා ගියා. රත්නපුරේ ගියා? ඔව්, මහත්තයාට මොනාරි ලියලා ගියේ. මේස උඩ ඇති. විමුති පොත්තල තුලට දුවගෙන ගියේ. පුරා රැප් පුරා ඇහුවට ලියා තිබූ කොළ 100ක් පමණ මේස උඩ වේ. ඒවා විමුති කියවාගෙන ගියේ දැස් වලින් කඳුළු හැලෙද්දී. මන් නැතත් වෙලාවට ගන්න. අවසානට ලියා තිබුණේ හිමය. විමුත්තිගේ පපු ඉරීගෙන ගියේ. උඹ ඇයි නංගේ මට රෑ කතා කළේ නැත්තේ? මං ගැන මෙච්චරටම හිතන ගෑණියෙක් මං ආයේ කොහෙන් හොයන්නද? එහෙම විමුත්තිගේ දිනෙත් ගියේ පොත්තලේ බුදුපහනටය. කෙල්ල ගොස් ඇත්තේ අවසන් වරට යද්දල්වාය. උඹ තියා පොඩ්ඩක්වත් බැලුවේ නැති දීව බුදුන්ටත් උඹ පහන් තියලා ගියේ. කෙල්ල රෑ මේ පොත්තලේ තට්ට තනීම මොනතරම් දුකක් විඳින්නට ඇද්ද කියා විමුත්තිට සිතෙද්දී ඔහුට වාවාගත නොහැකි විය. ඒ අද්දකින් මේ ඔක්කොම අස් කරලා ගියේ. මට මහත්තයා බලාගන්නත් කිව්වා. එන්න වෙන එකක් නැහැයි කිව්වා. අමරසේන කිවි දුප්පර වේ. නෑ අමරසේන, මිස් එනවා. මං ගිහින් එකගෙන මෙනවා. ඒත් ඒ කොතරම් අමාරු දෙයක්දැයි අමරසේන දනේ. කෙල්ලද උදේ රත්පුරයට ගියේ කෙල්ලෙක් ලෙස විඳිය හැකි දරුණුම දුකක් විඳගෙන. ඒ දුකම විඳින්නට බලාගෙන ඇයට යලි රත්පුරයට සමුතිය නොහැක. අසරණෝ ඊට තනිවෙන්නට බියේ. අනාතෝ ඊට හුදකලා මැරේක් හෝ පැමිණ හදවත පොඩිපට්ටම් කරයි. රත්නපුර බස් නැවතීමෙන් වැසගත් වායිෂාට ගෙදර යන්නට හිත අදාගන්නට අමාරුයි. මේ දුක, මේ පාළුව, ඒ ගෙදරදී අසන්නේ කවුද? දුප්පත් අම්මාව ජීවත්ව උන්නා නම් ඇගේ බඩ බදාගෙන රැයක්ම ඇණිය හැක. ඒත් අදේ ගෙදර බිත්ති පවා සීතලය. වාෂා අමාරුවෙන් ගමන් මුළු දෙක ඔසවාගෙන ත්‍රීවිල්ලේ අසරට ආවාය. විහාර මාවතර යන්ද? නගින්න මිස්.
වාෂා ත්‍රීවිලරේ ඉඳගත්තේ ප්‍රියංගදා ළඟට යන්නට සිතාගෙනේ. තමන්ගේ කියන අය ජීවිතේ අහිමි වෙට යන්නට හෝ පීටර ඉන්නේ මිතුරෙක් හෝ මිතුරියක් පමණි. මේ ටික ගොස් ප්‍රියංගදාට කියන්නේ කෙසේද? එක අතකට මේ ටික වන බව සියල්ලම දැන සිටින්නට ඇත. සියල්ලම දැන සිටිදී තමා දැන නොසිටියේ කෙසේදයි වාෂාට සිතාගත නොහැක. ප්‍රියංගදා පෙනෙන්නට සිටියේ නැත. වාෂා ගමන්මළු දෙකද රැගෙන ත්‍රීවිලයෙන් බැස නිවස දෙසට ආවාය. ප්‍රියංගදා ඇතුළේ සිට දුවගෙන ආවේ වේගයෙන්. කෙල්ලේ වාෂාව දුටුවනම් ප්‍රියංගදාට විශාල බියක් දැනුනේ. කෙල්ලට කුමක් හෝ කරදරයක් විය ඇති බව පමණක් ප්‍රියංගදාට ඉවෙන් මෙන් දැනුනේ. ප්‍රියා වාෂාට ඇඬුනේ. ඇයි මිදුලි දියෙන් ප්‍රියංගදාව බදාගෙන අඬන්නට වූවාය? කෙල්ලාද අඬන්නේ හරියට එදා අම්මා මිය ගිය දවසේ ඇගේ සීතල දෙන බදාගෙන ඇඬු විලසිනි. ප්‍රියංගදාගේ පපුව දෙදරන්නට ගත්තේ නොසිතූ ලෙසිනි. අනේ ඇයි කෙල්ලේ මේ? ප්‍රියංගද ඇසේ වාෂාගේ දෙදරන පිට පිරිම දිමිනි. ඇඬුව ඇරෙන්නට ඇයි කිසිවක් කිවේ නැත? ඇඳුම් බෑග් දෙකත් අරගෙන මට කියන්නකෝ රත්තරන් මොකද උනේ? මං ආයෙත් තනි වුණා කෙල්ලේ. පපෝ පුච්චාගෙන මෙන් පිට වී ගියේ වචන ටික සමගම කෙල්ලගේ දුක තවත් වැඩි වේ. සිදුවී ඇත්තේ ප්‍රියංගද ඉවෙන් මෙන් දැනගත්තාය. කෙල්ල ආදරය කළේ පපෝට භූමි තෙල් හරාගෙන. කොයි මොහතකෝ කවුරු හෝ කෙල්ලගේ පපෝට ගිනි කූරක් විසි කරන බව ප්‍රියංගද වාෂා රත්නපුරෙන් යද්දී දැන වුණාය. අද උදා වී ඇත්තේ කරුමක්කාර දවසද? අපි ඇතුළට යම්. අඩන් එපා කෙල්ලේ. මම මාමට වෙවුලෙමින් වාෂා කියන්නට යන දේ පවා කියුනේ නැත. ප්‍රියංගදාගේ පපෝ හොස් හොස් ගා පිච්චිගෙන ගියේ. අපි ඇතුළට ගියන් කතා කරමු කෙල්ලේ. යන්. ඔබට කරදරයක් නැහැනේ රත්තරන්. ප්‍රියංගදා වාෂාවද වාරු කරගෙන ගෙතුළට ගියාය. ඇය වාෂාව ඇඳෙන් ඉඳවා ඒ මුණ දෙස බැලුවාය. කෙල්ලා අඬන්නට ගින ඇත්තේ මේ මොහොතේ සිට නොවන බව ප්‍රියංගදා දැන වුණාය. ඇගේ හිසෙත් අත්වල තිබූ තුවාල ප්‍රියංගදාව තවත් බිය කැන්වියේ. දෙයනේ තුවාලත් වෙලා. අනේ මේ අතත් බැන්ඩේජ් කළා. මේ මොනාද කෙල්ලේ උනේ? ඔබට කවුරු හරි වාෂා තොල්පට තද කරගෙන මොහොතක් උන්නාය. දැස් කපාගෙන කඳුළු ගලාය. ඔබට කරදරයක් නේද කෙල්ලේ? මාව ගෙදරින් එලෙව්වා කෙල්ලේ. ඒ ටික ගියා වාෂා ඇඳ බදාගෙන ඇඬුවාය. ගෑණියෙක්ගේ දුක තේරෙන්නේ තවත් ගෑණියෙක්ට පමණි. ජීවිතේ බොහෝ දේවල් දෛවී උතුරාගෙන අමාරුවෙන් ජීවිතේට මුහුණ දුන්න කෙල්ල ලොකු දුකක් නැත්තම් මෙහෙම කෑගස අඬන්නේ නැත. මට තේරෙනවා තියෙන දුක කෙල්ලේ. කොහොමද මේක උනේ? කො විමුති අයියා, ඔබ තනියම දාවේ? වාෂා අමාරුවෙන් ඇඬුම් වාවාගෙන ඊයේ උදේ සිට සිදු වූ සියල්ල ප්‍රියංගදාට කීවාය. දෙයිනේ මේ ඔබව එහෙම එලෙව්වා? ඔව්, මට යන්න එන්න තැනක් තිබ්බේ නෑ ප්‍රියා. අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙට හරි එහෙම කරනවද? එයාලානේ බොව එක්ක ගියේ. ෂී, ඇරත් කෙල්ලෙක්ව. මට ඒ දුක නෑ ප්‍රියා. එයා නැතුව ජීවත් වෙන්න බෑ. මට හරි දුකයි. මං කොහොමද ආයෙත් ජීවත් වෙන්න හිත හදාගන්නේ? විමුක්ති අයියා මොනාද කියන්නේ? එයා ඒ හවස කියන්න හිතන් හිටියේ. ඒත් ඊට කලින් එයාට බනින්න එපා ප්‍රියා. විමුක්ති අවංකයි. ඒත් එයා මට නැති වුණා. මරණ සාතිකය ලියාගෙන පටන් ගත් ආදරයක් හොද මේ තරම් ඉක්මනින් කෙලවර වියයි ප්‍රියංගදා සිතුවේ නැත. එහෙත් එසේ කිව හැකි කාටද? දිව්‍යන්තා මොනවා කරන්නට හිතාගෙන ඉන්නවදයි දන්නේ කවුද? මං ඊයේ හරි අසරණ වුණා. මට කාත් කවුරුවත් නැහැ කියලා ඊයේ රෑ ආයෙත් හිතුණා. කඳුළු පිරිපිරියෙද්දි වාෂා කීවාය. ප්‍රියංගදා කෙල්ලගේ හිසට අත තබා මෘදුව පිරිමැත්තාය. එහෙම කියන්න එපා කෙල්ලේ. එක ප්‍රශ්නයක් ආවා කියලා. ගොඩක් දේවල් වේ ප්‍රියා. ඊයේ දවල් එයා මේ උකුලෙත් උළුව තියාගෙන ඇඬුවා. මට හිත හදාගන්න බෑ පියා. හරි අමාරුයි. එයා නැතුව ජීවත් වෙන්න බෑ. මට තේරෙනවා. විමුක්ති අයියා නැති වුණේ නෑනි වස්සේ. එයාව නැති වෙයි ප්‍රියා. මේක හරි කාලගන්නේ දෛවයක්. වාෂාගේ පපුවෙන් ගිලිවුණේ පපුවම හිස්කලබ් බඳු සුසුමකී.